පසුගිය දිනවලදී ලංකාවේ පැවති විශේෂයෙන්ම නිරිත දිග කොටස් ඇතුළු දිපුරා බොහෝ ප්‍රදේශවල පැවති වැසිබර කාලගුණික තත්ත්වයේ අපි තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂයෙන්ම පසුගිය දවස්වල වගේම ඊයේ දිනෙදිත් මේ වන විට අපිට වාර්තා වෙනවා මිලිමීටර 100 පමණ වන තද වැසි වාර්තා වෙලා තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමු පළාත්වල ගාල්ලමාතර දිස්ත්‍රික්කවල ඒ අනුව අද දවසේදීත් මේ ප්‍රදේශවල වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂයෙන්ම උතුරු අන්දමන් මුහුදු ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන තත්ත්වය සහ ඉදිරි දින කිහිපයේදී මෙම තත්ත්වය සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු තියෙනවා ඒක එම් පද්ධතිය විශේෂයෙන්ම වයඹ දෙසට බරව උතුරු දිශාවට ගමන් කරමින් බංග්ලාදේශ ආශ්‍රිත මුහුදේදී සුලි කුණාටුවක් වන බවට කලාපීය සුලි කුණාටු මධ්‍යස්ථානය විසින් අනාවැකි නිකුත් කරලා තියෙනවා කෙසේ වෙතත් මේ පද්ධතිය නිසා ලංකාවේ සුලං වැඩිවීම තර්මක අඩු අගයක පවතින්නේ මේ වන විට ඒ අනුව විශේෂයෙන්ම 24 25 26 යන දිනවලදී ලංකාවේ දකුණු මුහුදු තීරයේ ඒ කියන්නේ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ යම් කිසි සුලං වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කෙසේ වෙතත් අනිත් මුහුදු ප්‍රදේශ මේ අනුව දැනට පවතින අනාවැකි අනුව සුලං වැඩිවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ තත්ත්වය එසේ වුණත් අපි දැනට නිකුත් කරලා තියෙන අනතුරු ඇඟවීමේ නිවේදනය අවවාදාත්මක නිවේදනය අනුව විශේෂයෙන්ම මධ්‍යම බෙංගාල බොක්ක නැගෙනහිර බෙංගාල බොක්ක සහ උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරමින් සිටින ලාංකික ධීවරයන්ට අපි කියනවා වහාම හැකි ළඟම වෙරළට ඔවුන්ට ළඟා වෙන්න කියලා මොකද මේ පද්ධතිය ඉස්සරහට වර්ධනය වෙමින් 25 වන දින දක්වා වර්ධනය අත්පත් කරගනිමින් සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන නිසා මෙම් පද්ධතියේ බලපෑම හේතුවේ විශේෂයෙන් අපි ගත්තොත් 23 24 25 කියන දින තුනේදී මෙම තත්ත්වයක් වැඩිපුර බලපාන්නේ ඇත්තටම දිවයිනේ නිර්ිත දිග කොටස් වලට අර මං කලින් කියපු විදිහටම බස්නාහිර සබරගමු ගාල්ලමාතර දිස්ත්‍රික්ක ඒ වගේම මධ්‍යම පළාත මෙම ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී ඒ අනුව බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය මට්ටමේ වැසි පවතී. විශේෂයෙන්ම අපි ගත්තොත් ඌව නැගෙනහිර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ප්‍රදේශවල හවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.